සුබ දවසක් හැම දිනාටම ශ්‍රී ලංකාවේ අලියතුන් ගැන කතා කරද්දී මහනුවර ඇසළ පෙරහැරට හම්බෙන්නේ විශේෂ තැනක් මහනුවර පෙරහැර කියන්නේ අලියතුන් විශාල සංඛ්‍යාවක් සහභාගී වන ලංකාවේ විශාලම සංස්කෘතික අංගය කිව්වොත් ඒක නිවැරදි මේ පෙරහැරට ලංකාවේ විවිධ විහාරස්ථාන වලින් අලියතුන් සම්බන්ධ වුණත් පෙරහැරේ කැපී පෙනෙන ගොඩක් අලියතුන් ඉන්න මාලිගාවේ ඇත්පන්දිය ගැන අපි අද කතා කරමු මේ ඇත්පන්තිය රජු එහෙමත් නැත්නම් ප්‍රධානියා තමයි ඉන්දිරාජා හස්තියා. ඔහු 1986 වසරේ ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි මහතා විසින් ලබා දුන්න ත්‍යාගයක්. මේ ඇත්පන්තියේ යුව රජු තමයි සිංහරාජා හස්තියා. පසුගිය යුද සමයේ රැළෙන් වෙන් වෙලා තනි වෙලා හිටිය මෙයාව හම්බෙලා තියෙන සිංහ රෙජිමේන්තුවට. පස්සේ 1994 දී සිංහ රෙජිමේන්තුව විසින් මෙයාව මාලිගාවට පූජා කරලා තියෙනවා. ගොඩක් අලියතුන් ලෝලීන්ගේ ප්‍රියතම චරිතයක් වුණ සිංහරාජයාටත් මේ මහනුවර ඇසළ පෙරහැර රාජකාරිවල වැඩි වගකීමක් ලැබෙයි කියලා තමයි හැමෝම බලාගෙන ඉන්නේ. ඊළඟට ඉන්නේ බුරුම රාජහස්තිය සහ මියන් රාජහස්තිය. මෙයාලා 2007 වසරේ මියන්මාරයේ අගමැති විසින් මාලිගාවට ලබා දුන් පරිත්‍යාගයක්. මාලිගාවේ තවත් හස්තියෙක් තමයි ජනරාජ කියන්නේ. ඉතා දර්ශනීය දිගුදල යුගලක් තියෙන මෙයා 1985 වසරේ දෙහිවල සත්වෝද්‍යානයේ ඉඳලා මාලිගාවට පූජා කරලා තියෙන්නේ දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින්. ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිගාර හස්තිය ගැන. මිගාර කියන්නේ මාලිගාවේ ඇත්පන්තියේ ඉන්න ලාබාලම ඇතුන්ගෙන් කෙනෙක්. මෙයා උඩවලව ඇත්තතුරු සෙවණ ඉඳලා මාලිගාවට පූජා කරලා තියෙන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් 1999 දී. තායිලන්තයේ රජු විසින් 1986 දී මාලිගාවට පරිත්‍යාග කරලා තියෙන විජයරාජ ඇතත් මේ වෙද්දි මාලිගාවේ ඇත්පන්තියේ කැපී පෙනෙන සමාජිකයෙක්. 2009 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහාවිහාරයට පරිත්‍යාග කළ සිඳු ඇත්පැටව සහ අස්ගිරි මහාවිහාරයට පරිත්‍යාග කළ රාජු ඇත්පැටවත් මාලිගාව සතු වටිනා වස්තු දෙකක්. මාලිගාවේ තවත් ඇතෙක් වන පුලතිස් රාජා ලංකාවට පරිත්‍යාග කරලා තියෙන්නේ මියන්මාරයේ අගමැති අවුන් සාන් සුකී මහත්මිය. ඒ 2017 දී. මේ ඇත්පන්තිය ගැන ඔයාට හිතන දේත් පහලින් කමෙන්ට් කරන්න.